ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසර මෙහෙණින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ අවසාන භාගයේ ඔයගොල්ලන්ට භාවනාවේම දැනගත යුතු වැදගත් කරුණු ටිකක්, තමන්ගේ ප්‍රායෝගික භාවනාව සාර්ථකව සිදුවෙනවද නැද්ද කියලා තීන්දුව කිරීමක් හා ඒ වගේම සමහර කරුණු භාවනා කරන ශ්‍රාවකයාට තේරෙන්නේ භාවනාවේ පිළිහිම් වශයෙන්. එවැනි කරුණු කිහිපයක් වැඩියෙන් විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ මතක තියාගන්න ඕනේ, මේක ලක්ෂණයක්වත් සමත භාවනා කිරීමෙන් ලැබෙන්නේ බෑ. මේවා භාවනා කියලා සතිපට්ඨාන භාවනාවක් වැඩුණොත් විතරයි මම මේ කියන්නේ ඒවා තියෙන්නේ. සමත භාවනාවකට අදාළ නෑ. එකින්ද එහෙම ඒවා නෑ කියලා භාවනාව කෙරුණ නෑ කියලා හදාගන්න එපා. කරලා තියෙන සමාහට එහෙම වෙන්නේ නැති. සතිපට්ඨාන භාවනාවක තියෙන ලක්ෂණ ටිකක් තමයි මම මේ කියන්නේ. මුලින්ම දැනගන්න ඕනේ මේ සතිපට්ඨාන භාවනාවක වඩන මනුස්සයා තමන්ගේ කය ශරීරයේ සම්බන්ධව තමයි මේ භාවනාවේ ප්‍රධාන ඉලක්කය හැඳිලා තියෙන්නේ. ඒක හින්දා සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම. කය කයෙන් ඇතිවෙන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිමත් තමයි මේ භාවනාව. සමත භාවනාව කියන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිම. ඒක හින්දා මේ දෙක සම්බන්ධයක් නැහැ. එතකොට කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන එක සතිපට්ඨාන භාවනාව. මනෝ වේදනා චිත්ත ධම්ම වැඩෙන එක සමත භාවනාව. තේරුම ඔය දෙකක් කියලා දැනගන්න ඕනේ. දැන් අපි කතා කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම වැඩෙනකොට තියෙන ලක්ෂණ ටික. ඊට කලින් දැනගන්න ඕනේ මේ මනුස්ස කයේ තියෙන ස්වરૂපය මොකක්ද? මනුස්ස කය හැදිලා තියෙන්නේ මනුස්ස කයේ වේදනා ස්වરૂපය වලින් ගත්තොත් ප්‍රකට වේදනා දෙකකට තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. ඒවා මොන පරිශන කරත් මේක ඉක්මවන්න බෑ කාටවත්. කයේ තියෙන ශාරීරියේ කය කියන්නේ මේ ශරීරේ. මනුස්ස ශරීරයේ ප්‍රකට ස්වરૂප දෙක තමයි කය පිනවීම හා කය පෙනීම. දැන් ওই දෙක නැත්නම් ඒක මනුස්ස කයක් නෙමෙයි. ඒ කියන්නේ මනුස්සයාට හැමදාම සිදුවෙන දේ තමයි කය පෙලෙනවා, අනික කය පිනවෙනවා. දැන් ওই දෙක මානව හිමිකම්. දැන් මේකෙන් කය පෙළෙන එකට සත්ව ස්වરૂපයේ මනුව අකමැති. ඕනම මනුස්සයෙක් තමන්ගේ කය පෙළෙනවට අකමැති. එතකොට කය පිනවෙනවට කැමති. දැන් කය පිනවෙන එක තමයි ඔය කියන ධර්මයේ කියන්නේ සුඛාන්තය. එහෙනම් දුක්ඛාන්තය කියන්නේ කය පෙළීම. දැන් ওই දෙක නැතුව මනුස්සයෙකුට ජීවත් වෙන්න බෑ. දැන් ඔය කය පෙළෙන එකයි පිනවෙන එකයි හැමදාම තමන්ගේ අධ්‍යක්ෂින් සම්භාරයකට එකතු කරනවා. ජීවත් වෙන කාලෙදී එතකොට හැමදාම කය පෙළිච්චි ටිකයි පිනවෙච්චි ටිකයි තමන්ගේ අධ්‍යක්ෂීමක් වෙනවා. ඒක අහක් කරලා ජීවත් වෙන්න බෑ කාටවත්. දැන් එතකොට දැන් බැලුවොත් මේ කය පෙළෙන්න පුළුවන් කයේම ස්පර්ශ හරහා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න රටාව අනුව ඉරියව්ව අනුව කය පෙළෙනවා පෙරක් කියලා. ඒ වගේම ඉඳගෙන ඉන්න රටාව අනුව කය පිනවෙයි. දැන් එතකොට ඔය මොකටද මේ පුටු එහෙම කරගහගෙන යන්නේ භාවනාවක් දෙත්තා? ඔන්න ඔය දෙකින් දන්නේ. දැන් තමන් ගෙනියන පුටු ඉඳ ගත්තම මොකද්ද වැඩි? කය පෙළෙන ගතියද පිනවෙන ගතිය? පෙළෙන ගතිය අඩුයි ඉඳයි පුටු කරගහගෙන යන්නේ. තේරුණානේ? ඒ කියන්නේ ඍජුවම දැන් මොකටද ඔය හල්ලි දීලා බොහොම මාරුවෙන් ණය වෙලා හොඳ මෙට්ට ගන්න? ඈ මෙහෙදී නම් AC 5 කරන්නේ මොකටද?
කය විනමින් පෙළීම අඩු කර ගන්න. තේරෙනවද? සැප පහසු වාහන ගන්න මොකටද? පෙළීම අඩු කර ගන්න. දැන් ඔය ඒවා ඒ සෑම එකක් මම එතකොට කෙලින්ම කායික ස්පර්ශය හරහාම තියෙනවා. තේරෙනවද? එතකොට මේ කය පෙළීම හා පිනවීම ස්වરૂප ගණනාවකින් වෙන්න පුළුවන්. ඍජුවම වෙනවා හැම සත්‍යයකටම මේක තියෙනවා. හැම කෙනාටම අදාළයි තමන්ගේ කාය විඥාණය හරහා. ඒ කියන්නේ කායිකව ඇතිවෙන පෙළීම කයෙන් කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉන්න නැගිටලා ඉන්නකොට ඒ වගේ අවස්ථාවල අවුවේ යනකොට පෙළෙන. ඉතින් ඒක කෙලින්ම කාය විඥාණය හරහා. ඕක හරහා ඇතිවෙන ශරීරයේ දුක් තුනක්. ඒ කියන්නේ වේදනා ස්වરૂප තුනක් දුක් තුනක් කියන්න බෑ මේක. වේදනා ස්වરૂප තුනක්. මොකද්ද? කය පෙළෙනකොට දුක්ඛ වේදනාවක්. ඒක දුක කියලා කියනවා. කායික දුක්ඛ වේදනාව. කය පින වෙනකොට කායික සුඛ වේදනාව. ඊළඟට තව තියෙනවා ඔය කය පෙළීමකුත් නැතුව පිනවීමකුත් නැති වෙනකොට කයෙන් තියෙන වේදනාව. කායික අදුක්කම සුඛ වේදනාව. ඔන්න වේදනානුපස්සනාවේ මුල්ම තුන. මුල්ම තුන එහෙනම් ඇහැට දාලා, කනට දාලා, දිවට දාලා, මනසෙන් එන අරමුණට දාලා තමන්ගේ කයට. වේදනානුපස්සනාවේ තුන දෙන්නේ කය සම්බන්ධව, ඇහැ සම්බන්ධව නෙමෙයි. දැන් ඕක තමන් ඉන්නේ ඉරියව්වේ හැම වෙලෙම තියෙන්න ඕන එක. දැනෙන්නේ නැහැ කියන්නේ අදුක්කම සුඛ වේදනාව ඉන්නවා. පෙළීමකුත් නැහැ ඒකේ, පිනවීමකුත් නැහැ. තව ජීවත් වෙනකොට වෙන්නේ මිනිසුන්ට තව මිනිසුන්ගේ හැකියාවක් තියෙන. මේක මේ තිරිසන් සතුන්ට එහෙම ඔය හැකියාව නැහැ. දෙවියන්ට මේක හුඟක් වැඩි මේ හැකියාව. මනුස්සයන්ට අඩුයි. අර පහළ සතුන්ට නැහැ මේ. දැන් මිනිස්සු මොකද ඔය ඔච්චර දැන් ඔය මේ ලස්සන මල් වතු බලන්නේ, මුහුද බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලස්සන දේවල්. ඔය සෆාරි යන්නේ මොකද මිනිස්සු? නෑ. ඒගොල්ලොත් ඉස්සර එහෙම නේද? දැන් සුදු පොඩි බේර තිබුණේ ඕවත්. ඇයි එහෙම කරේ? දැනගන්න ඕනේ කරපු විදිහ මොකද්ද කියලා. නැතු මේ රතු බඩානේ අහම්මෙන් කඩා වැටෙන්නේ නෑ මේ. මොකද ඕවෑ ටිකක් මෙතෙන්දී එළියට ගන්නවා. මේකයි මේ කියා දෙන්න. තේරුණානේ? එතකොට දැන් මල් වත්තක් බලනවා, චිත්‍රපටි බලනවා, එක එක තැන ලස්සන ස්ථාන. දැන් මෙහෙ තියෙන ඕන තරම් ලුකවුට් කියලා දාලා හැමතැන. මොකද ඒ දාලා තියෙන්නේ? ඕකට ගිහින් මිනිස්සු බැලුවා මොකද වෙන්නේ මිනිහට? ඈ සතුටක් ඇති වෙනව නේද? ඔය සතුට ඇහැට විතරක් නෙමෙයි ඇයිති. අපි කැමති දෙයක් දකිනකොට අපේ ඇහැ පින වෙනවා වගේම ඒකෙන් කොටසක් කයත් පියනවා. තේරුණානේ? ඇහැ පින වීමේ ලාංඡන නෑ අපිට ඉතුරු වෙන්නේ. නමුත් ඒ වෙලාවේ කය පින වෙච්ච එක රෙකෝඩ් වෙනවා අපි. මතකේ තියෙනවා. කයේ කලකුණු වෙනවා. තේරුණානේ? දැන් හොඳ සද්ධාහන කොට අපි කන පින වෙනවා. ඒකම මොකද වෙන්නේ? ඒකේ කොටසක් කයත් පින වෙනවා. එහෙනම් ඇහැට හොඳ අපි කැමති දෙයක් දකින කොටත් කය පින වෙනවා. කනට අපි කැමති දෙයක් අහන කොටත් කය පින වෙනවා. ඒක නම් දැන් ඔයගොල්ලන්ට උනන් දැන් බලන්න මෙහෙම වුණොත් දැන් ඔක තේරුම් ගන්න පුළුවන් ඔක වෙනවද නැද්ද? වෙන්නේ නැත්නම් මිනිහෙක් නෙවෙයි කියලා අහක් කරන්න වෙනවා. තේරුම් ගන්න නැතුනේ මට නම් නැහැ කියලා රඟපාන්න බෑ බියෝ. මනුස්සයෙක් නෙමෙයි. තේරෙනවද? මේව ධම්ම. එක එක්කෙනාට වෙනස් වෙන ඒවා නෙමෙයි. මේක හැමෝටම පොදු ඒවා. මානව හිමිකම්. දැන් කවුරු හරි මොනවා හරි බය සිද්ධියක් දැක්කම ශරීරෙට මොකද වෙන්නේ? ඔව්.
අර රෝමයි ලිප්විලා නිකන් ගිරි වැටෙනවා වගේ එකක් වෙනවනේ. ඒක ශාරීරිය දකින්නේ නැහැනේ, බය සිද්ධිය දකින්නේ නැහැ. තේරෙනවනේ? ඒක මොකක්ද එහෙනම්? කය පෙලීමක්ද බය වෙන බය දෙයක් දැක්කොත්? පිනවීමක්. පෙලීම. තේරෙනවද? ඔහොම ඔන්නෝම අත්දැකීම් ටිකක් කයින් එකතු කරන උපත්තියේ ඉඳලා පොඩි ළමයට නෑ මේ මොකක්වත්. කිරිදරුවෙකුට නෑ. තේරෙනවනේ? ජීවත් වෙනවා කියන්නේ ඔය ටික එකතු කරනවා. ඔය ටික එකතු කරනවා. එකතු කරලා දිගටම මෙහෙම දැනුම් සම්භාර ටිකක් ඇති කරගන්නවා. කොච්චර හරි මොනවද දැනුම් සම්භාර වල කය දෙන්නේ? එකක් පින වෙච්ච ගොඩවල් ටිකක්, අනික පෙලිච්ච ගොඩවල් ටිකක්. දැන් ඕක අපි නෝ වයස වැඩි වෙන්න වැඩි වෙන්න ඔය දැනුම් සම්භාර ටික වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙයි. තේරුණා? දැන් ඕක මතක තියාගන්න. තමන්ගේ වයස වැඩගත් භාවනාව. තේරුණානි? එහෙනම් අඩුම කය පින වෙලා හා පෙලිලා තියෙන තත්ත අඩුම කාටද? පොඩි ළමයින්ට. තේරුණානි? දැන් මේ ශාසනයේ මේ ධර්මයෙන් මුලින්ම සෝවාන් ආදී මාර්ගඵල ලබන්න පුළුවන් වයස මොකක්ද? අවුරුදු 7. තේරුණානි? එහෙනම් මේ සතිපට්ඨාන භාවනාවක් අවුරුදු 7 ළමයෙකුට තමයි ලේසියෙන් වඩන්න පුළුවන්. මොකද එයාගේ බොරු රඟපෑන්නේ කයි. තේරුණා? වයස වැඩි වෙන්න වැඩි වෙන්න මොකද එහෙනම් තියෙන්නේ? බොරුව වැඩි. ඒක දැනගෙන ඉන්න ඕනේ. බොරුව වැඩි එක අහු වෙනවා මේක. තමන් ඒක දැනගෙන හිටියොත් භාවනාවේ ප්‍රගතිය හා ඉදිරි දියුණුව තමන්ට මැනගන්න පුළුවන්. තේරුණානේ? නැත්නම් රඟපාන්න ගියොත් නිකන් අමාරුවේ වැටෙනවා. තේරුණානේ? එතකොට දැන් එක එක්කෙනා කය බිනවපු විදිය තව එක දෙන්නෙක් ගත්තොත් සමානද? ඈ නෑ. තමන් නැති වුණාට හැමෝගෙම හැම රෙකෝඩ් එකක්ම මේක තියෙනවා. තේරුම්? කය පිළිච්ච විදිය. ලෙඩ දුක හැදිලා වෙන්න පුළුවන්. පරිසර සාධක වෙන්න පුළුවන්. දැන් කය විලෙනවා, ලෙඩ හැදිලා. ඔළුවේ කැක්කුම හැදිලා කය පෙලෙනවා. තේරුණානේ? ඔළුවට ඔය කොසු මිටි පාරවල් වැදිලා කය ඔළුව පිහලිනවා. දෙකම වෙන්න තියෙනවා කට්ටි. තේරුණානේ? එහෙම වෙලත් ශරීරේ පෙලිනව නේද? ඒ ඔක්කොම රෙකෝඩ් තියෙනවා තමන් ළඟ. ඒවා නිකන් වයස ගියා කියලා අමතක වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අමතක වෙනවා. රෙකෝඩ් ටික තියෙනවා. තේරුණානේ? දැන් ඔන්නෝක දැනගත්තේ නැත්නම් මේ භාවනාවේ තමන් මුලාව වැටෙනවා වැඩි වෙනවා. ඔය දෙක දැනගන්න ඉන්න ඕනේ. දැනගන්න ඕනේ තමන්ගේ රෙකෝඩ් ටික නෙවෙයි. මෙන්න එහෙම සංසිද්ධියක් තියෙනවා මගේ ශරීරයේ. මේක මනුස්සයාට පොදු දෙයක්. කය පිළිච්ච තැන් තියෙනවා, පින වෙච්ච තැන් තියෙනවා. තේරුණානේ? ඔය කය පිනවපු තැන් හැම එකක්ම කාමයේ අරහ කරේ. තේරුණානේ? කය පිනවෙන්නේ කාමයේ අරහ. ඒකට පින වෙනකොට ඇති වෙච්ච මානසික தත්ත්වය අවිජ්ජා. එහෙනම් පෙළෙනකොට ඇති වෙන මානසික தත්ත්වය මොකක්ද? සංකල්පන. ව්‍යාපාද. ඔන්න ඔය දෙක එකයි අපිට දැන් ප්‍රශ්නදී. මොකද මේකේ දැන් බුදුහාමුදුරුව පෙන්නන සතිපට්ඨානේ වඩන්න කියන්නේ මෙහෙමයි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිඥා දෝමනස්ස. ඕක නේද පාඩේ? අහලා දින පාඩේ ඕක නේද කමඨහන්. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිඥා දෝමනස්ස. මේ දෝමනස්ස කියන්නේ අවිඥා වල දුර්වල අවස්ථාවක්. දැන් අවිඥා කියන්නේ සංකල්පීය අකුසලය, නවවෙනි අකුසලය.
කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි නැති විට දැන් ඔයගොල්ලෝරගේ එහෙම තත්ත්වයක් තියෙන මේ වෙලාවේ ඒවා පාප ගණේ අකුසල් නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ කායික අකුසල් 3ක් මේ වෙලාවේ කරෙන්නේ නැහැ තමන් ළඟින්. වාචික අකුසල් 4ක් කරෙන්නේ නැහැ. නමුත් මනසෙන් සංකල්පනාවල ඇති වෙන අභිජ්ජා එහෙමම තියෙනවා. ව්‍යාපාදයේ කියන එක ව්‍යාපාදයේ ಗುಣ නැහැ. දැන් තියෙන්නේ ව්‍යාපාදයේ ಗುಣ බහැපු එක. එතකොට ව්‍යාපාදයේ සැර බාල වෙච්ච තැනක සංකල්පීය වශයෙන් විතරක් කායික හෝ වාචික ක්‍රියාවක් බවට හැරෙන්නේ නැති තැනකදී තියෙන්නේ දෝමනස්යයි. දැන් තියෙන්නේ නේද දෝමනස්. තේරුණානේ? දැන් ඔන්න ඔය හිතේ ඇති වෙන සංකල්පනාවල ඇති වෙන අභිජ්ජා දෝමනස් දෙක අහක් වෙනකන් කය කයානු බලමින් වාසය කරන්න ඕකනේ කමටහන්. දැන් ඔය ආනාපානේ කරාත් උතෙන්ට යන්න ඕනේ කොහෙන් හරි. නැතුව මේ මොකක් හරි පැය ගාණක් කරා අවුරුදු ගාණක් කරා කියලා හරියන්නේ නැහැ. ඉලක්කය මේක විය. එතකොට සක්මන් භාවනාව කරත් ඉලක්කය මේක විය. තේරුණනේ? ඔය දේ දැනගෙන ඉන්න වෙනවා. දැන් අපි හිතමු ඔය දේට ගියොත් දැන් අවිඥා දෝමනස්ස දෙක කායික අරමුණකින් අහක් වුණොත් ඒ අරමුණ ධාතු වෙනවා. ඔන්න ඔක තමයි ඔය ධාතු ගුණ ප්‍රකට වෙනවා කියන්නේ. තේරුණනේ? දැන් අපි හිතමු මේ කයෙන් එක එක තැනින් මේ අවිඥා දෝමනස්ස හට ගන්න පුළුවන්. ඔළුව රිදිලා හට ගන්න පුළුවන් දෝමනස්සේ. ඔළුවට හුලං වැදිලා ඇති වෙන්න පුළුවන් අවිඥා. තේරුණනේ? ඔළුවට පවන්සල් වෙනකොට ඇති වෙන්නේ එහෙම පින වෙන එක. තමන් කැමති කී ඔළුව අත ගන්නකොට ඇති වෙන්නේ මොකක්ද? පෙලීමක්. පින වෙන්නේ. දැන් එහෙම වෙලා නැහැ. වෙලා තියෙනවා. ඒක රෙකෝඩ් තියෙන හොඳට මතක තියාගන්න. තේරුණනේ? මේ රෙකෝඩ් මහන්න බෑ. අර ලංකාවේ එක්කෙනාගේ රෙකෝඩ් වගේ නෙවෙයි මේක. මැකෙන්නේ. තේරුණා? මේ ජීවිත කතා, අවන්ත කතාම මේක ලියලා තියෙනවා. පිනවෙච්ච තැන පිළිච්ච තැන. එතකොට එක එක පිළිච්ච විදිය වෙනස්, එක එක පිනවෙච්ච විදිය වෙනස්. ඒකෙන් හින්ද ජීවිතේ වෙනස්. තේරුණා? ඔය මානස කතාව එක්ක සටනක් තියෙනවා මේ භාවනාව. ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ. ඕක තමයි ලොකුම ප්‍රශ්න. ඕක දන්නේ නැතුව භවනා කරන්න ගියාම තමයි ගැටලු එන්නේ. දැන් හැබැයි ඒක එහෙම භවනාව සමත භවනා කරාට මේ කය එක්ක ගනුදෙනුවන්නේ නැහැ. මේ ඔක්කොම කය අතහැරලා දානවා සමතේ. කය තේරෙන්නේ නැතුව ගියාම මොකක්වත් නැහැ. ඔය වංශ කතාව දිග හැරෙන්නේ නැහැ. මේක ප්‍රඥා ශික්ෂාවේදී පමණයි දිග හැරෙන්නේ. තේරෙන්නේ? සමාධි ශික්ෂාවේත් කය සම්බන්ධයක් නැහැ. සමාධි ශික්ෂාව සම්බන්ධ මනෝ ඉන්ද්‍රිය එකයි. තේරෙන්නේ? දැන් ওই දේ වුණාම ප්‍රායෝගිකව මෙන්න මේ தত্ত্ব හඳුනගන්න. දැන් සක්මන් කරලා හරි ගමන්නේ නැහැ. ආනාපානය හරියට කරලා හරි ගමන්නේ නැහැ. අර කයේ ධාතු ස්වરૂප තේරෙනවා. ධාතු ස්වરૂප තේරෙනවා කියන්නේ අර්ථය මොකක්ද? අර බුද්ධ වචනේට ගැලපෙනවා ඒ මොහොත. මොකද්ද? අවිඥා ව්‍යාපාදහක් වෙලා ඒ අරමුණේ. අන්න එතකොට තේරෙන්නේ ඉස්තර මගේ කය වෙනුවට තේරෙන්නේ කය තුලින් හටගත්තේ උණුසුම හෝ සීතල කම්පන චංචල තද ගති ඔන්නේ වගේ ප්‍රකෘති. ඔන්නක තමයි මේ මූලික ප්‍රකෘති. දැන් ඒ ධාතු ගුණයක්ක් තියෙනවා. හැබැයි වේදනාව ඒ වේදනාවට කය පෙලන්න බෑ. තේරුණානේ? ඒ වේදනාවට ධාතු ගුණයක වේදනාවට කය පෙලන්නත් බෑ, කය පිනවන්නත් බෑ. හොඳට මතක තියාගන්න. ඒකින්ද ඔය ධාතු ගුණය දැනෙනකොට ඒකේ තියෙන සුඛ වේදනා ස්වરૂපයක් හා දුක්ඛ වේදනා ස්වરૂපයක් හෝ අදුක්කම සුඛ කියලා. එහෙනම් ධාතු ගුණයක් තේරෙන මොහොතේ දැනෙන වේදනාව ධර්මයේ කියනවා නිරාමිෂ වේදනාව. ඔන්න නිරාමිෂ වේදනාවක් අත්විඳින්න පුළුවන් තැනක් වෙයි. තේරුණානේ? නිරාමිෂ වේදනාවේ ස්වરૂප තුනක් තියෙනවා. ඒවා තමයි
නිරාමිෂ දුක්ඛ වේදනාව, නිරාමිෂ සුඛ වේදනාව, නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනාව. දැන් ධාතු ගුණ කියන ඒවා හඳුන තේරුණා නම්, බොරු කරන්න නැතුව අර මනසෙන් මවන්න නැතුව භාවනා කමටහනෙන් තේරුණා නම්, ඒ ධාතු ගුණේක තියෙන වේදනා ස්වરૂප තුන ওই තුنين එකක් වෙනවාමයි. තේරුණාද? දැන් ඔව් නිකන් භාවනා කරනකොට මුලින්ම වෙන්නේ මොනවද? ඒ කයේ දැන් අපිටම සක්මන් භාවනාව කරා නම් මුලින්ම ওই ධාතු ගුණ ප්‍රකට වෙන්නේ භාවනාවට අදාළ කමඨහනට අදාළ කායික කොටසෙන්. ඒ කියන්නේ යටිපල්දී. ඔක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කාට හරි මුලින් භාවනා කරනකොට. නමුත් මේ භාවනාව බෞලීගත කරනකොට අර ධාතු ස්වરૂප අර ශාරීරිය පුරා තනින් තන තේරෙන්න පටන් ගන්නවා මුලින්. ඔළුවෙන් තේරෙන්න පුළුවන්, මූණෙන් තේරෙන්න පුළුවන්, කොන්දෙන් තේරෙන්න පුළුවන්, ඕන තැනක. ශරීරය ඔය Tamanthayi ශරීරය ඕන තැනක. හැබැයි බැරි වෙලා හරි කාට හරි ඔය ශරීර කොටස් වල දැන් දිනුනෙහිඳ මාරු කරලා තියෙනවා නම් ප්ලාස්ටික් කැලියෙම දාලා දෙදිස් කුණ පොළට එතන තේරෙන්නේ. මොකද එහෙම අයක් තියෙනවා. තේරෙන අනිත් ප්ලාස්ටික් කැලිය නැති ඕන තැනක තේරෙන්නේ. තේරෙනවා භවනාව වඩනවා. ඉතින් ඔය විදිහට අර ධාතු ගුණ වල මෙහෙම රටාවක් තියෙනවා. ඒ කාණ්ඩ වුණත් භවනාවෙන් ওই ධාතු ස්වરૂපය මුලින් තේරුණොත් කවදාවත් ඒක සුඛ වේදනාවෙන් තේරෙන්නේ නැහැ. ඒ ධාතු ගුණේ තියෙන්නේ දුක්ඛ වේදනාව. ඒකේ වේදනා ස්වરૂප තුනක් තියෙනවා. මුලින් තේරෙන හැම එකක්ම දුක්ඛ වේදනාව. තේරුණානේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ ධාතු ගුණයෙන් තේරෙන දුක්ඛ වේදනාවේ අගය කාටවත් මනින්න බෑ මේකේ. මොන මට්ටමේ වේදනා ස්වરૂපයක්ද කියලා. නමුත් දැන් ඒ වේදනා ස්වરૂපයට සරිලන්ඩ ජීවිතේ කය පිළින් ඒ තැන අදාළ ධාතු ගුණය තේරෙන තැන කය පෙලීම් ගාක් තියෙන්න පුළුවන් අර රෙකෝඩ් වල. තේරුණානි? දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු. කවුරු හරි සක්මන් කරනවා. දැන් සක්මන් කරනකොට යටිපල්ලෙම නිකන් ධාතු ස්වરૂපයක් තේරෙනවා බර ගතිය වගේ. දැන් ධාතු ගුණයේ බර ස්වરૂපයක් හරි මොකක් හරි තද ගතියක් තේරෙනවා ධාතු ගුණයේ. ධාතු ගුණයේ තද ගතිය. එතකොට මේ ජීවිත කාලයේ ඔයගොල්ලෝ ඕම ඇවිදිනකොට මොනවා හරි මඩ ඇලිලා ගොම ඇලිලා එක එක ඒවා කකුලේ ඇලුනම එතනින් කය පෙළුනේ ওই විදිහටයි යටිපල්ලෙ. තේරෙනවද? ඒකින් දා දැන් අන්න ඒ අතීත පෙළීම වර්තමානයේ අර්ථය දෙනවා. මොකද හේතුව හැම වෙලේම මේ අපි ඉගෙන ගන්නේ අපේ දැනුම තියෙන්නේ අපේ අත්දැකීම් කියන්නේ අතීතයේ බැඳිලා. දැන් නමුත් මේ කමඨහණෙන් ආපු දුක්ඛ වේදනා ස්වરૂපය මනෝ ඉන්ද්‍රිය කරන්නේ දෙකොට කපටි වැඩ. එයාට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එයාට ආසන්න එකට මැච් කරනවා. තේරුණානි? එතකොට මොකද්ද ආසන්නදී කකුලේ මඩ ඇලිච්චා වගේ තේරෙනවා. ඔය කියන්නේ උපසම්මලෙන් භාවනා කරනකොට උලෙන් භාවනා කරනවා කකුලේ මොනවද ඇලිලා වගේ. ඇත්තටම කකුලේ ඇලිලා තිබුණේ කවදද? මේ ජීවිතේ උඟක් පොඩි කාලෙ වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් ඒක එක්ක අර ධාතු ගුණය දැනෙන එකට ගැටුණොත් භාවනා කරන හැම අඩියක් ගානේ මොනවද ඇලෙනවා? තේරෙනවද? භාවනාව ඉස්සරහට යන්නේ. ඒක හින්දා දැන් උපදේශ මොකද්ද ගුරුවරුන්ගේ? ඔහොම කය ධාතු ගුණ තේරෙන්න ඕනේ. තේරුම් නැත්නම් ඒ භාවනාවක් නැහැ. තේරුණාද? තේරුණාට පස්සේ ධාතු ගුණයට ගැටෙන්න එපා. මුලින් ගැටෙනේවා ඉන්නේ. ගැටුණොත් පරණ මතකයක් මෙතෙන්ට ගේනවා. තේරුණාද? දැන් ඔහුගේ දරුණුකම මොකද්ද වෙන්නේ? අවාසිය මොකද්ද වෙන්නේ?
අරකනම් ඉතින් කකුලේ පොඩි පොඩි දේවල් දැනුණාට ගණන් ගන්න නැතුව ගියාම ඇරුඩ යනවා. වෙන ධාතු ගුණයකට මාරු වුණාම අර ඉවර වෙනවා. ඒවා නිකන් පාස් වෙනවා. තේරුණානේ? දැන් කාට හරි ඉස්සර ඔළුවේ කැක්කුමක් ඇදලා තියෙනවා. හැමදාම ඔළුවේ කැක්කුමේ පීඩාව ඉඳලා තියෙනවා. දැන් එයාට එතකොට ඒවැ රෙකෝඩ් ගොඩක් තියෙනවා. විවිධ විදිහට පීඩා වෙලා. දැන් ඔය භාවනා කරනකොට ඔළුවේ අර තද ගතියක වගේ රස්නයක් වගේ ධාතු කුඩියක් තේරෙනවා. තේරෙනවා? ඒක වේදනා ස්වરૂපිය දුක්ඛ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් ඒක එක ගැටෙනවා. ගැටෙනකොටම මතකයෙන් ගේන්නේ අර පරණ ඔළුවේ ගැක්කෝ. තේරෙනවද? මෙතෙන්දී මතක තියා ගන්න ඕනේ අර රෙකෝඩ් එකට පුළුවන් දැන් බොරු ඔළුවේ කැක්කුම හදන්න විතරක් නෙමෙයි එදා ඔළුවේ කැක්කුම හැදෙලා වමනේ ගියා නම් වමනේත් යනවා ගැටුනොත් එදී. නමුත් අද අමාරුවන්නේ. තේරුණාද? ඔන්න ඔයකට දැන් එහෙම සිද්ධි වෙලා ඇති වුණා නම් හොඳයි. දැන් නරක දෙයක් විදිහට දකින්නේ මේ නරකක් නෙමෙයි මේක හොඳයි. තේරුණාද? එහෙම අපි හිතමු අපි මේ විදිහට ඔළුවේ ගැතුම වයි කියලා දේනුම් යනවා. නමුත් මෙතන දිවිලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. අර ධාතු ගුණියා ප්‍රකට වුණා. ඒකට බොරු පරණ අර්ථ දැක්වීම අර්ථකථනයක් ආවා ගැටෙනු. දැන් කාලයක් භවනා කරනකොට ඔහෙ කරනවා. ඒකේ මෝඩය වගේ කරන්නේ. තේරුණා නේද? නැතු ඒවා විශ්ලේෂණය කරන්න ගියොත් අර පරණ රෙකෝඩ් එන්නේ මෙතන. වර්තමානයේම නෙමෙයි. එතකොට එහෙම ගණන් ගන්න නැතුව කරොත් මොකද වෙන්නේ? කර ගණන් ගන්න නැතුව කරොත් එතෙන්දී අර රෙකෝඩ් එක මැකිලා යනවා. තේරුණාද? ඔය සියලු රෙකෝඩ් පවුපොතේ පිටු මතක තියාගන්න. ඒ කය පෙළපු තැනක් තියෙන්නේ පවුපොතේ පොත. මේ පින් පොත නෙමෙයි. තේරුණාද? මේ ප්‍රඥා ශික්ෂාව ඔයගොල්ලන්ගේ තම තමන්ගේ පවුපොතේ පිටු තමයි අර පෙරලෙන්නේ අර ධාතු ගුණයක් එක්ක. තේරුණාද? එතකොට දැන් ධාතු ගුණයට ගැටෙන්නේ නැතුව හිටියොත් මුල් කාලේ ඒකෙන්ම අර පවුපොතේ කොළි ගලවනවා. ආය ඔළුව ගැක්කම හැදෙනවා. ඔයගොල්ලෝ කරන්නේ මොකද? භාවනාව නවත්තලා බෙහෙත් බොනවා. ඔය බෑග් වල පුරවගෙන ඉන්නේ එකනේ භාවනාවත් ඇත්තාරවල බී. එම උන් දැට එතකොට නැති ලෙඩකට බෙහෙත් බීලා අලුත් ලෙඩක් හැදෙනවා. තේරුණාද? මොකද බුදුහාමුදුරන්ට අගෞරව කරුකි. ධර්මයට අගෞරවයක් වෙයි. ගුරුවරු කියන එක අහන්නේ නැහැ. පණ්ඩිතකම වෙයි. තේරුණාද? දැන් ඔහොම ඔන්න දැන් යනවා. ওই ගංගා පුරාම ඒක විදියට දැනෙනවනේ. ඊට පස්සේ භාවනා කරත් දැනෙනවා මේ ධාතු ගුණ නිකනුත් දැනෙනවා. ගෙදෙදිත් දැනෙනවා නිකන් ඉන්නකොට. එතකොට මොකද වෙන්නේ? එතකොට අර ගැටුනොත් එන්නේ අර බොරු ලෙඩ ටික හැම වෙලෙම තියෙනවා. තේරුණානේ? ඒ වටේ ඉතින් බෙහෙත් දීවි. දැන් මෙහෙන වැඩි බෙහෙත් ගන්න ගියාම මෙහෙදී වැඩි බොන්නේ නැහැ. මොකද ගාන වැඩි. ඇයිද දොස්තර මහත්තයාට හොයන්න බෑ මේ ලෙඩ? මේ ලෙඩ හිතේ ලෙඩ. කය ලෙඩ නෙමෙයි මේ. තේරුණානේ? දැන් මොකද මේ ශික්ෂාව සතිපට්ඨාන භාවනාව. දොස්තර මිහිමේ වෛද්‍ය විද්‍යාලේ සතිපට්ඨාන ගුවන් නැන්නේ වෛද්‍යවරු. ඒ වුණාට අර පණ්ඩිත කමට යන්නේ ලෙඩ කියලා. ඒ වුණදලා ටික ඔක්කොම හමාරයි. ඕකේ ගිහින් බෙහෙත් කරලා අර බොරු බෙහෙත් දීලා වේදන් කරලා එනකොට ආයෙ භාවනාව ආයෙ මුලින් ඉඳලා කරන්න. තේරුණානේ? ඔන්න ඕකට කරනවා දැන් කාලය. ඔය අවුරුදු ගණන් ගෙවිලා තියෙන්නේ හරියට කරත් ඔහොම තමයි. වෙන විදියකට ගෙවිලා නැහැ. තේරුණානේ? කියන්නේ අපි විතර හරියට කරන්නේ නැහැ කියලා. ඔව හරියට කරනවනම් මේ ඔක්කොම දැනගෙන කරන්නේ. තේරුණානේ? ඔවට ඕන තරම් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. අර වෙබ් එකේ දාලා තියෙනවා මිනිසුන්ට එනේම මේව ගණන් ගන්න එපා කියලා. ඒව අහලා ඒ විදියට කරන්න ඕනේ. දැන් නම් තමන්ගේ පඬිතකම් වලින් භාවනා කරන්න බෑ කාටවත්. තේරුණානේ? සමත භාවනා නෙවෙන්නේ.
ඒක නම් ඉතින් ඉඳගත්ත හැටි ගල් ගැහුණා වගේ මේ මොනවා හරි ජප කර කර ඉඳලා අර හීන දකින්න වගේ හිටියයි. මොන අමාරුවක්වත් නැහැ. තේරුණනේ? එහෙම භවනා නෙවෙයි මේ සතිපට්ඨාන. ඊට වැඩිය වෙනස්. දැන් ඊට පස්සේ ඔහොමම ගියා කියන්නකො. දැන් ওই පපුව වගේ තැනක කොහොමද අර ධාතු ගුණ වල තද ගතියක් එම ආවෝ? හැදිලත් නැහැ, ඉස්සර පෙලිලත් නැහැ, පපුය අමාරුව හැදිලා නැහැ. නමුත් හැම එකාගෙම පපුය අමාරුවට බය වෙලා ඒව හැදිනකොට හැටි ලක්ෂණ මොනවද කියලා අර ඉන්ටර්නෙට් වලින් බල බලාගේ කියවුණු. එහෙන් කියවුණකොට මොකද වෙන්නේ? අර දැන් අනික ලියලා තියෙනවනේ, මෙන්න මෙහෙම වෙනවා, මෙහෙම තද වෙනවා, වම් පැත්තයි හැදෙන්නේ. දැන් ඔන්න වම් පැත්තට බර වෙන්න ධාතු ගුණයක් තියෙනවා. එතකොට අර බොරු කියවපු පණ්ඩිතයන් මොකද වෙන්නේ? ඒක පපුවේ අමාරු වෙනවා. අර රෙකෝඩ් වල ලිය වෙලා බොරුවට. තේරෙනවද? ඉතින් එතනින් පස්සේ ඉවරයි. ඉතින් අනේ ධක්මං ඇවිදින්න නම් දැන් දොස්තර හම්බ වෙනවා. ආ ඇඳෙන් බහින්න එපා. ඉතින් ධක්මං කරන්නේ කොහොමද? තේරෙනවද? ඒ දැන් එතකොට සාස්ත්‍ර මාරු වෙනවා. බුදුහාමුදුරන්ගේ කමඨහන වඩලා අර එක ධාතු ගුණයක් තේරෙනකොට සාස්ත්‍ර මාරු දොස්තර සාස්ත්‍ර වෙනවා. ඒ පාපය ඒ ධර්මයට ගන්න අපහසුය විඳින්න ඕනේ. තේරෙනවද? එකින්ද දැනගෙන ඉන්න ඕනේ. මේ භවනා කරන අය ලෙඩ හැදුනට ලෙඩ ගණන් ගන්න එපා. ටිකක් කල් ඒකම කරන්න. එතකොට ඒකහක් වෙනවා නම් ලෙඩක් නෙමෙයි ඒක. මේක පරණ රෙකෝඩ් එකක්. තේමන්. දැන් ඔහොම ඔහොම හරියට භවනා කරොත් ওই ධාතු ගුණ තේරෙන එක කලින් කලට දැන් මුලින්ම ශරීරයේ එක එක තැන පොඩි ස්ථාන කීපයක ගොරෝසුව තේරෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. එහෙම භවනා කරගෙන යනකොට ඊට පස්සේ එන්න එන්න ඔය දුක්ඛ වේදනා ස්වરૂපය සුඛ වේදනාවට හැරෙනවා. මොකේද? ධාතු ගුණ වල. එතකොට මොනවද ඉන්නේ? දැන් මුලින්ම ඉන්නේ හුඟක් වෙලාවට ඔක කලවමේ යනවා. පිට කලවම් වෙවි යන්නේ. එක මට්ටමක් එක කාලයක් යනවා. මුලින්ම මුල්ම කාලේ යන්නේ ශරීරයේ දැනෙන දැනන ධාතු මොනේ නිරාමේශ වේදනාව දුක්ඛ වේදනාවයි. දැන් ඊට පස්සේ ওই ධාතු ගුණය ඒ ධාතු ඒ ශරීරී ඒ තැන්මයි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ධාතු ගුණමයි තේරෙන්නේ පස්සේ. ඒ විදිහටමයි තේරෙන්නේ. නමුත් වේදනා ස්වરૂපය සුඛ වේදනාව. එතකොට මොකද වෙන්නේ? සුඛ වේදනාවට කය පිනෙච්ච රෙකෝඩ් එක ගේනවා. තේමන ඒවම මකන්න ඕනේ මේකේ. නැත්නම් මේ ඉස්සරහට යන්න බෑ. තේන මේ රෙකෝඩ් මකන එකක් කරන්න. රෙකෝඩ් කියන්නේ අර පවුගතේ පිටු අභිඥා වලින් හදපු ටික. තේරුණා? දැන් ඒකෙදී වෙන්නේ මෙහෙමයි. අපි ඔළුවම ගමු. දැන් ඔළුවේ ඉස්ස ඔළුවේ තේරෙනවා ධාතු ගුණයක්. මේ මාස්නරනවා වගේ තේරෙනවා. ඒකේ මුලින්ම තේරෙනකොට දුක්ඛ වේදනා ස්වરૂපය. කාලයක් භාවනා කරනකොට ඒක සුඛ ඒ දුක්ඛ වේදනා ස්වરૂපේ ඒක සැපක් වෙනවා. තේරෙනවද? ධාතු ගුණේ වේදනා ස්වરૂපේ මාරු වෙනවා සුඛ වේදනාවට. දැන් ඒ සුඛ වේදනාවක එහෙනම් ඔළුව පින වෙච්චි දැන් රෙකෝඩ් එකේ තියෙනවා. තේරෙනවද? දැන් ඔන්න හිටි ගමන් මෙහෙම වෙනවා. දැන් භවනා කරන රක්මං කරනවා. අර ඔළුවේ ධාතු ගුණයමයි තේරෙන්නේ. රක්මං කරනකොට මතක් වෙනවා. දැන් දැනට අවුරුදු 50කට ඉතර ඉස්සෙල්ලා මැරිච්ච ආච්චි. තේරෙනවද? දැන් මොකක්ද මේ අහම්බෙන් මේ ආච්චි මතක් වෙන්නේ හේතුව? නේද? අනේ මට දැන් අමුතුයව මතක් වෙනවා. මේ ආච්චිට පයින් උගහපු එව්වෝ. දැන් ආච්චි මට කියන්නේ කොහොමද දැන්? පයින් ගහලානේ මෙහෙ ආවේ. තේරුණාද? දැන් මේ රක්මං ගන්නකොට අර මරික ආච්චි මතක් වෙනවා. හරි සූයකුත් දැනෙනවා. ඔළුවෙන් තේරෙනවා අර ධාතු ස්වરૂපය සූයයා. මොකද්ද ඔය ආච්චිගේ
ආච්චී මේ මේ කමටහන අතර සම්බන්ධය. සම්බන්ධයක් තියෙනවා. මේවා තමයි අර පට්ටානේ තියෙන ඒවා. පට්ටාන් ප්‍රගමනේ තියෙන ඔන්න ඕවා කියලා. දැන් ඒවා ඉගෙන ගන්න යන්න එපා. මොඩේ වගේ භාවනාව කරන්න මේ කියා දෙන්නේ භාවනාවෙන් ඇලෙන්න ගැටෙන්න එපා කියලා දැනෙන්නේ. මොකද්ද ආච්චිගේයි අරගේ අතර සම්බන්ධය? හිතලා කියන්න පුළුවන්. දැන් භාවනා කරනවා. ඔළුවෙන් ධාත ගුණයක් දෙනවා. ඒක සැපයි. සතුටක් එක්ක ඉන්නේ. ඒ භාවනා කරනකොට මතක් වෙන්නේ මාච්චිමයි. මොකද්ද මෙතන තියෙන රහස? රහස තමයි අර පොඩි කාලේ ආච්චි ඔළුව අත ගන්නකොට ඇති වෙච්ච සතුටට සමානයි මේ සතුට. තේරුණානේ? ඒ සතුට හැබැයි ලැබෙනකොට ආවේ අභිජ්ජා. දැන් මේ අනභිජ්ජා වලින් ගියේ. ධාතුගුණෙන් ගියේ අනභිජ්ජා. තේරුණානේ? දැන් ඒක එතකොට දැන් ඔහොම වෙනවා. දැන් ඔහොමම තව භවනා කරනවා. දැන් ආච්චි ඔළුව අත ගාවට නම් ඔහොම ලොකු සතුටක් වෙන්නේ නැහැ. ඒක පොඩි සතුටක්. ඉතින් ආච්චිමයි මතක් වෙන්නේ. ඔය වගේ මොනවා හරි තව මතක් වෙනවා. ඉතින් ඒ ඊට හාම අර රෙකෝඩ් එකේ තියෙනේ. ඉතින් කියලා මට මේව මතක් වෙනවා, අරව මතක් වෙනවා. ගණන් ගන්න නැතුව ගියාම අර මතකේ මකලදා. මතකේ මතක මරනවා කියන්නේ ඒකෙන් ඇති වෙච්ච පිළීම මකනවා. නැත්නම් පිනවීම මකනවා. තේරුණානේ? අකුසල් පාක්ෂික භාවයේ මකනවා නැතුව අර ආච්චි අමතක වෙනවා නෙමෙයි. තේරුණානේ? තමන් ඇලෙන එක අහක් වෙනවා එතන. ඒ දැන් පිනවෙන්නේ වගේ නැලෙනෝනේ. ඒක අහක් වෙනවා. තව ওই විදිහටම භවනා කරගෙන තව ටිකක් භවනා කරනවා. ඒ ඔළුවෙන්ම දැනෙන එක අර ධාතු ගුණෙම තව සුඛ වේදනාව වැඩි වෙනවා. තේරුණානේ? මේ ධාතු ගුණයක හෝ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ශරීරයෙන් පිනවෙනකොට ඇතිවෙන ගුණයට කියනවා පස්සද්ධිය. තේරුණානේ? දැන් මේ භාවනා වැඩනකොට පස්සද්ධි සම්බොජ්ජන්ගේ ගුණ වැඩෙනවා. තේරුණානේ? පස්සද්ධිය ඔයගොල්ලන්ට ජීවිතේ පුරුදුයි කාමයේ හරහා පින වෙච්චා. ඒත් අය පින වෙන එක පස්සද්ධි. කාමයෙන් කරපු එක ඒක. දැන් මේ තියෙන්නේ කාමයේ එක්ක සම්බන්ධයක් නෙමෙයි. ඊට වැඩි ඉහළයි. ඒකයි පස්සද්ධි සම්බොජ්ජන්ගේ කියන්නේ. දැන් අර ඔළුවේම ධාතු ගුණ දැනනකොට ඔන්න කාලයක් ඉදින් භාවනා කරනවා. ඉතින් ආච්චි අම්මා භාවනා කරන්නේ නැත්නම් මා වයස ගිය කෙනෙක් භාවනා කරා. මෙන්න ඔය රක්මම් මළුවේ මතක් වෙනවා මොකෙද්ද ඒක කොච්චර හරි. තේරුණානේ? දැනෙන්නේ ධාතු ගුණය. මතක් වෙන්නේ වයස අඩු කොල්ලෙක්. මේ මොකක්ද? එහෙනම් මේ ධාතු ගුණය එක්ක මේ පිනවීම එක්ක අතීත සම්බන්ධයක් තියෙනවා අර මතක් වෙන ඒවා එක්ක. එහෙමයි. ඒ කියන්නේ තව මොකෙක් හරි ඔළුව අත ගන්නකොට කය පිනවෙච්ච එක මේ රෙකෝඩ් එක ඇදෙන. තේරුණානේ? ඒකින්ද තමන්ගේ වංශ කතාව මේකෙ දිගට එළියට එනවා. ඒවා නිකන් අනේ මම නම් එහෙම නෑ කියලා බොරු කරන්න බෑ. බාර ගන්න මගේ කියලා. එතකොට අර පිටුව කඩලා දානවා. බාර ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අරු හොයාගෙන යන ගමන් මේක කරනවා. තේරුණානේ? දැන් ඔන්නෝම පැටලෙවිලි ටිකක් එනවා මෙහෙම වෙනවා. ඒ බිනවිච්ච ඒවයි පිළිච්ච ඒවයි කයි. තේරුණානේ? ඔන්න එක වලක් මම ගියා දුන්නේ. එතකොට ඕදී ඔහොම විවිධ දේවල් පරණාතීතයන් මතක් වුණාට ගණන් ගන්න එපා. ඒක භාවනාවේ දියුණුවක් කියලා අහලා දැනගන්න ඕනේ. ඒක අරෝ ගන්න නම් ඉක්මනින් මොකද කරන්න ඕනේ? දැන් අහ දැනගන්න ඕනේ. ඒක එක ගැටෙන්න නෙමෙයි, ඇලෙන්න නෙමෙයි. මොකද්ද කරන්නේ? බහුලීගත කරන්න ඕනේ භාවනාව. අන්න එතෙන්දී ඔයගොල්ලන්ගේ ඉඳගෙන ඉන්නේ භාවනාව ඔරොත්තු දෙන්නේ නැහැ. අරක වැඩි කරනවා. ඒක තමයි මේ ලක්මනත් එක යන්නේ කියන්නේ. තේමහන් මොකද ඔය කාලේ වෙනකොට ධාතු ගුණ සියුම් වෙලා ගොඩක්. ගොරෝසු නෑ. ගොරෝසු කාලේ නම් එහෙම ඒවා එන්නේ නැහැ. තේමහන්
සියුම් වුණාම ධාතු ගුණ අවධානයෙන් ඉන්න එකට බෑ. අර මත එළ මතකය පරණ රෙකෝඩ් ඕලික හැප්පෙන්නේ. ඒ රෙකෝඩ් එකට අහු වෙනවා. එතකොට අහු වුණාම අර පීඩාවක් එනවා මනසට. ඒකම වද දෙනවා. ඔච්චර හරි ගෙදර හිටියත් වද දෙනවා. මොනවා කරන්න ගියාම වද දෙනවා. මල් පූජ කරාම වද. ඒකමයි එන්නේ. ඒව නවත්තන්න බෑ ආමිසි. තේරුණානේ? දැන් ඒ වගේ ප්‍රශ්න එනවා නම් ඔන්න ඔය සංසිද්ධියක් තියෙනවා. මේක පිළීමෙන් වෙන්නත් පුළුවන්, පිනවීමෙන් වෙන්නත් පුළුවන්. තේරුණානේ? තමන්ගේ අතීතයේ හැංගිච්ච අතීතයක් මේ ඉන්නේ. තේරුණානේ? තමන්ට මතක නෑ මේ මේක. නමුත් එහෙම එකක් වෙලා තියෙනවා. අපි දන්නේ නැතුව කයත් එක්ක. තේරුණානේ? එහෙම වෙනකොට මෙතන හරිම කමටහන සතිය පවත්තලා සක්මන් කරන්නත් එපා වෙතින්. තේරුණානේ? නිකම්ම ඇවිදින්. දැන් මෙතන ප්‍රබල කමටහන වෙන්නේ අර ධාතු ගුණ සිවුම් වෙනකොට මේ ශරීරයේ කමටහන නිරයාසයෙන් ගන්නවා. හන්දි නැවෙන ඕන තැන. තමන්ට තේරෙන්න ඕනේ. තේරුණානේ? ඔය වගේ ප්‍රශ්න මොනවා හරි දිනවනා. එක්කෝ අර පිළිමියටදී හැම වෙලෙම කකුල් ගැක්කුමයි, දණිසරි දෙනවා, කොන්දරි දෙනවා, හැදෙනවා ලෙඩකුත් නෙවෙයි. තේරුණානේ? නැත්නම් අර විවිධ දේවල් මතක් වෙනවා එකම දේ කොච්චර හරි. එකම දේ වෙනවා. එහෙම වෙනවා නම් ඔන්න ඔය සංසිද්ධිය තමයි භාවනාව වෙන්නේ. තේරුණානේ? පරණ රෙකෝඩ් එකක් එක්ක මේ හැප්පෙන. දැන් ඒක අහක් කරගන්න යාට තියෙන්නේ ලේසිම විදිය ඉඳගෙන භවනා කර ඔය මට්ටමේදී වැඩි වෙනවා. අහක් වෙන්නේ. තේරුණානේ? අසහනේ වැඩි වෙනවා. එන්නේකට තමයි මේ රකුමන ප්‍රයෝජන ගන්න කියන්නේ. වැඩියෙන් ඇවිදින්න ඇවිදින්නත් සක්මන වගේ අර කකුල සතිය තියන්න යන්න එපා කොහෙදිවත්. ඔය හරක වගේ ඇවිදින්න. ඇවිදින්න කිලෝමීටර් ගන්න වැඩි කරා. වඩාත් හොඳයි මේ වගේ දැනක ඔය මිහි මිනිස්සු ව්‍යායාමයට ඇවිදින්. ආන්නේ වගේ පාරක ඇවිදින්. සෙනඟ මැද ඇවිදින්. තේරුණානේ? ඇවිදලා ඉවර වෙනකොට අර කියන දේ අහක් වෙනවා. අර ලෙඩෙත් අහක් වෙනවා. අර බොරු අර වගේ කනස්සලු ගතිය එන මොනවා හරි දෙයක් එනවා නම් හිතට ඒකත් අහක් වෙනවා. මේක මොකද වර්තමානයේ නෙමෙයි මේ අතීත දෙයක්. තේරුණානේ? තව ඊළඟට දැන් එක බාධකයක් ඕක තමයි. ඕක ඔහොම දේවල් වෙලා තියෙන දැන් නම් ගියයි මට නම් වුණත් නැහැ කියනවා ලැජ්ජයි. ඔහොම වෙලා තියෙනවා නම් මොනවා හරි කයේ ওই විදිහේ පිළීමක් හෝ ඔහොම දෙයක් වෙලා තියෙනවා නම් ඒ භාවනා කරන කෙනා හරි දියුණුයි කරන විදිහ හරි. තේරුණා? ඉතල දැනගන්න ඕනේ ඒක හරි කියලා. තේරුණා? ඔන්න දැන් තවත් අර එහෙම වේවත් නැහැ. එහෙම වද දෙන ඒවා නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේකත් විටින් විට වෙන්න පුළුවන් මේ භාවනාවේදී. මේක ලෙඩක් කියලා ගන්න බෑ. බෙහෙත් කරන්න යන්න එපා. නිකන් අමාරු වැඩි. තේරුණාද? මේ සතිපට්ඨානේ හැටි ඕම. මේ මෙන්න මෙහෙම. ඔය දැන් ආතන කරන්න මොකද අර පෞපතේ පිටු ගලවමු. තේරුණානේ? ගලවගෙන ඒ ටික දැන් පෞපතේ පිටු ලියවලා තින්නේ අවිජ්ජාවලින්. ඒක ඒ පිටුවේ තියෙන දත්ත ටික ගන්න ඕනේ අනවිජ්ජාවලට. ඔන්න ඔහොම දෙයක් වෙන්නේ ඔය. ඒ අනවිජ්ජා ගුණයට හරවන ඔච්චර හරි. තමන්ගේ මතකය අත්දැකීම. අවිජ්ජාවලින් හැදුවේ ඉස්සර. දැන් ඔය කරනකොට කඩින් කඩ ඔය භවනා කරනකොට තේරෙනවා ඇති මේ ඉස්සරට වැඩි පළක් ඒවා අමතක වෙනවා. තේරෙනවානේ? ඉස්සර හොඳට මතක තියෙනවා. දැන් මතක නැතුව මතකයි කලින් කලට අඩු වෙනවා. තේරෙනවානේ? ආන්න ඒක ගණන් ගන්න එපා. ඒක තව කාලයක. තේරෙනවානේ? ඒ කියන්නේ වෙනදා වගේ නෙමෙයි. දැන් ඉස්සර නම් ඔන්න දැන් මතක තියෙනවා. හරියටම වැඩක් කරන්න. දැන් එහෙම නෑ. ඉව්වත් ලුණු දාන්න අමතක වෙනවා. තේරුණානේ? ඔන්නෝම සංසිද්ධි ටිකක් වෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න නැතුව භවනා කරන්න ඉක්මනින්ම අහක් වෙන ඒවා. ගැටුනොත් ඒ වැරද්ද තියෙනවා ටිකක්. මේක මොකද්ද මට වැරදිලා දන්නේ නැහැ. මොකක් හරි ලෙඩක් හැදෙනවද දන්නේ නැහැ කියන්නේ ගැටෙනවා. තේරුණානේ? එහෙම වෙන්නේ නොවි ඉඳ දැනගන්න ඕනේ. මේක සාමාන්‍ය භාවනාවෙන් වෙන්න පුළුවන් දෙයක් කියලා අහන්න ඕනේ. ඔය අමතක වීම
වතාවල් ගණනාවකදී එන්න පුළුවන්. එතන එක කාලෙකදී මුලදීත් එන්න පුළුවන්, ඊට පස්සේ ආයේ වැඩි වෙන්නත් පුළුවන්, එහෙම වෙනවා. ඊළඟට අර තව දෙයක් තමයි අර මෙහෙන් වහන්සත් ඇහුවේ එක, මෙන්න මේකත් හැමදාම භවනාවේදී බලවරුත් වෙන්න ඕනේ. ඔය කයි ධාතුගුණ වැඩියෙන් තේරුණු. වැඩියෙන් තේරිලා සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, ඒකේ ભેදයක් නැහැ. එහෙම වැඩි කාලයක් ඔය සක්මන් වගේ කරපුවාම නිින්ද යනවා අඩුයි එදාට. තේරෙනවද? නිදි මිදි බෙව්වොත් මොකද වෙන්නේ? ඒක ලෙඩක් කියලා ගත්තොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට කරන අපහාසය. තේරෙනවද? ඒක ලෙඩක් නෙමෙයි. මේ නිින්ද කියන එක මිනිස්සුන්ට නිින්දක් ඕනේ, මේ කයේ වෙහෙස අනුව. ඔය කොච්චර සක්මන් කරා කය වෙහෙසටපත් වෙන්නේ නැහැ. තේරුණානි? ඔය බා ඇවිද්දොත් කය වෙහෙසටපත් වෙනවා. බෙතර වැඩි වෙයි, ලේ ගමනේ වැඩි වෙයි ඇවිද්දොත් නිකන්. මේ ඇවිදිනවා විතරක් නෙමෙයි, සතිය පවත්තලා ඔය කියන විදිහට ඔය ධාතුගුණ තේරෙන මට්ටමට කමනහන හැදිලා තියෙනවා නම් කොච්චර ඇවිද්දා කය වෙහෙසටපත් වෙන්නේ. කාය විවේකයකටමයිපත් වෙන්නේ. ඒ කාය විවේකේ වැඩි වුණොත් එදාට නිින්ද යන ප්‍රමාණය අඩු වෙනවා. තේරුණානි? මොකද දැන් නිින්ද පාලනය කරන්නේ ඔයගොල්ලන්ට ඕන විදිහට නෙමෙයි. දැන් නිින්ද පාලනය කරන්නේ භවනාවට ඕන විදිහට. තේරුණානි? එතකොට ඒක දැනගෙන ඉන්න ඕනේ, මේ නිින්ද කොහොම අඩු වැඩි වීම දිගටම වෙන්න පුළුවන්. ඒක භවනාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අහලා දැනගෙන තියෙනවා. එතකොට ඒ වගේ තැනකදී විශේෂත්වය තමයි නිින්ද යන්නේ නැතුව අර සක්මනේදී හෝ ඉඳගෙන කරපු භාවනාවේ කය තේරෙන ගතිය, කය දාතු දුන අර ඇඳේ ඉන්නේ නැති තේරෙනවා. එයාට තියෙන භාවනාව එතකොට එතෙන්දී භාවනාවක් කර හැකියි. අර දැනෙන එක ගැන නිරීක්ෂණයෙන් ඉන්න ඒකම භාවනාව. තේරුණාද? දැන් මේක ප්‍රතිපත්තානේ හැටි හැම ඉරියව්වකටම මේක ගෙනියනවා. ඔය ඉඳගෙන කරනවා අනික් පැට ගියේ නැතුව සක්මණ හරහා ගේන අටක් ඉක්මනින්ම තමන්ගේ දෛනික ජීවිතේ. ඒක එක විදියක්. එතකොට මේ නිදිමත ගති පළක් කාලවලට ඒ නිදිමත වැඩි. තේරුණානි? ඒකත් මේ භවනාවේ හැටියක්. තේරුණානි? තව පහු වෙනකොට මුලදී එන්නේ නැහැ මේක. පහු වෙනකොට දැන් මෙන්න මෙහෙම වෙනවා. දැන් බණ හැම අහන්න පුළුවන් මුල් කාලේදී ඔය භවනා කරනකොට ධාතු ගුණ දෙනකොට හරි කැමැත්තෙන් ඕන ගමින් බණ අහනවා. පොඩ්ඩක්වත් නිින්ද යන්නේ නැහැ. පහුවෙන්න ඉඳගත්තේ හැටි නිින්ද යනවා. මොන බණ අහන්න ගියත් නිින්ද යනවා. තේමනි? ඒ කියන්නේ කොච්චරද කියනවනම් වාහනේ ඉඳගත්තා නිින්ද යනවා. කොච්චර හරි නිින්ද යනවා. හැබැයි මේ නිින්දේ තියෙනවා වෙනසක්. ඒ අර ඉස්සර නිින්ද නෙමෙයි, වෙනස තමයි. ඒ නිින්ද කියන දැන් මේ ඔය මං මේ කියන නිින්ද භවනාවෙන් හැදෙන එකක්. මේකට අහු වුණොත් ඉවරයි. මේක පරණ රෙකෝඩ් එකක නිින්දක්. ඒකයි අහු වුණොත් ඉවරයි කියන්නේ. ternary හොර නිින්ද, බොරු නිින්ද. ඒ නිින්ද හැදෙන්නේ මේ විදිහට. දැන් මේ වගේ මේ මං මේ කියන මට්ටමේ නිින්ද මේ විදිහට පුළුවන් ඇති වෙන්නේ. දැන් උයනවා, හොදි හැඳි ගන්නවා. ඉතින් හැඳි ගන්නකොට නැගිටින්නේ නැහැනේ. එතකොට එක සැරයක් හැඳි ගහලා තව තත්පර ගානක් ඉඳලානේ ආයගමන හැඳි ගන්නනේ. අර තත්පර ගන්න නිින්ද යනවා. තේරුණානේ? ඒ එහෙම නිින්ද ගිහිල්ලා ආය හරියට හැඳි ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙම බෑනේ ඉස්සර නිින්ද කියන්නේ. ternary මේ හොර නිින්දක් කිව්වේ ඒකයි. මේකේ මේතෙන්දි තියෙන්නේ තීන මිද්දේ එක අර්ධයක් නැතුව. තීන මිද්ද කියන්නේ නිදිමත කියලා සාමාන්‍ය ජීවිතේ අපිට තියෙන්නේ. තීන කියන්නේ කායිකව මිදෙනවා. කය අක්‍රමණ්‍ය වෙනවා. කයෙන් කය නිින්දට යනවා. ternary මිද්ද කියන්නේ සිත මිද්දට යනවා. මෙතන තියෙන්නේ කයට මොකවව වෙන්නේ. කය හොඳයි. එනවා නේ. කායික අපහසුතාවය යන්නේ නැහැ. කාය විවේකගතව තියෙන්නේ. චෛතසිකෝ නින්දට යනවා. සිත නින්දට යනවා. එනවා නේ. ඒකින් හින්දා
ඔය කොහේ හරි මේ දෙන්නෙක් එක කතා කර කර ඉන්නවා, කතාව මෙතන නින්ද යනවා මෙතෙන්. ඒ වුණාට ආය කතා කරන්න පුළුවන් වරදින්නේ නැතුව නිදි ගිරා වැටෙන්නේ. තේරුණානේ? ඔන්නෝම රූපයකට වත් වෙනවා නම් ඒකත් භවනාවෙන් එන්නේ. ඒක අඩු කරන්න නම් වහාම ඔය ඉඳගෙන භවනාව හරියන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. මේ වගේ ආවේ නැත්නම් කරලත් නැහැ හරියට. තේරුණානේ? ඔතෙන්දි ඉඳගෙන හරියන්නේ නැහැ. පුළුවන් තරම් මෙතෙන්දි වැඩ කරන්න ගෙදර හන්දි නැමනේව කරන්න. එතකොට ඒකම භවනාව වෙනවා. මෙතන දැන් භවනාව මේ මට්ටමට එනකොට ඔය නිදිමත ඔය වගේ ස්වරූපයට එනකොට භවනාවේ සතිපට්ඨානේ වැඩ කරන්නේ අර ධාතු ගුණ එක්ක අවධානයෙන් ඉඳීම නෙවෙයි. හන්දි නැවෙන එකට නිරායාසයෙන් යන සතියකින් තමයි සතිපට්ඨානේ වැඩි. එතකොට හන්දි නැමෙන වතාවල් වැඩි කරගන්න පුළුවන් ඕන දෙයක් කරන්න ඒකම භවනාව වෙනවා. අර ප්‍රඥෙත් විසදෙන. තේරුණානේ? දැන් ඔන්න ඔය වගේ අකර තැඹ ටිකක් තියෙනවා. පරණ මුල්ල දිනවල බොරු ලේඩ ටිකක් අර පරණ රෙකෝඩ් වලින් ඒවට අහු වුණොත් බෙහෙත් චර කර ඔහි ඉන්නවා. අර ලෙඩකුත් නැහැ. ඉතින් බෙහෙත් වලින් අර ලෙඩක් තියෙනවනේ. ඒක පරණ ලෙඩක මතකය. අර වගේ බොරු විනෙච්ච තැන් වලට අමාරු වැටෙනවා බහුවෙන් කවුරුත්. තේරුණානේ? ඒව මතකයේ දෙන කොච්චර. ඔන්න ඔය වගේ ස්වරූපයක් එනවා. තව දෙයක් දැනගන්න ඔය වගේ ලක්ෂණ ආවන. ඔවත් එක්කම තව මෙන්න මෙම් වෙනවා. දැන් මං කිව්වා නේද අර ප්‍රේමය අකුසලයක් කියලා. ප්‍රේමය අකුසලයක් කියලා නේ බුදුහාමුදුරුවෝ දේශනා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමතෝ ජායති බය. දැන් ඔයගොල්ලන්ට අනික් පුජ්‍යලය නෙමෙයි. දැන් මාතෘ ප්‍රේමේ තියෙනවා. පීතෘ ප්‍රේමේ තියෙනවා. එතකොට සහෝදර ප්‍රේමේ තියෙනවා. දූ දරුවන්ට පුත්‍ර ප්‍රේමයේ තියෙනවා, ස්වාමි භාර්යා ප්‍රේමයේ තියෙනවා. ඔන්න ඔය කට්ටියකට තමයි මිනිස්සු ප්‍රේමයේ. නැත්නම් මුළු සත්වයන්ට ප්‍රේම කරන්නේ නැහැ මිනිස්සු. තේරෙනවනේ? තෝරාගත්තේ ඔය වගේ තමන් ළඟින් ළඟම ලේ ඥාතීන් තමයි මේ ප්‍රේමයට අහු වෙන්නේ. දැන් ඕකෙන් අපි හිතමු දැන් කසාද මැදලා කවුරු හරි ජීවත් වෙනවා හොඳින්. හොඳින් ජීවත් වෙනවා අවුරුදු 25. එතකොට දැන් ඔන්න මේ භාවනාවේදී ඔන්න ඔතන තියෙනවා දැනගන්න ඕන කාරණා. තේරුණානේ? මොකද එතකොට ඒ අනික් කෙනා සහායකයා නැත්නම් තමන්ගේ සහකරුවා. දැන් ඒ අවුරුදු 25ක් හොඳින් හිටියා නම් ඔතන බලන්න ඕනේ ඒ හොඳින් හිටියේ ඇයි කියලා. කොහොමද හිටියේ කියලා. දැන් කාට හරි එහෙම හොඳින් ඉන්න පුළුවන් ද දරුවෙක් හරි අම්මා තාත්තෙක් හරි ඒගොල්ලෝ කරන වැරදි වලට හැමදාම මේ බැනලා කඩා පැනලා ඉන්න පුළුවන් ද නැත්නම් කරන පුංචි වැරදි ටික ඉවසගෙන හිටියොත් ඉන්න පුළුවන්. ඈ නෑ ඔයගොල්ලෝ කොහොම ආයේද මන් දන්නේ නෑ. නමුත් මෙතෙන්දී නම් හම්බ වෙනවා ගේ. ඒකයි මං කියන්නේ. තේහනනේ ඒකෙන් බේරෙන්න නැ මේ රෙකෝඩ්. තේහනනේ ඒවා තමන්ගේ පව් පොතේ ඉන්නේ ඔය එළියට. ඒකින්ද දැනගෙන ඉන්න ඕනේ පිටු ගලව ගන්න. නැත්නම් බොරු කරන්න බෑ. මේකේ හානියක් වෙන්නේ නැ කාටවත්. දැනගෙන ඉන්න. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපි කවුරුකම අපි වැඩියෙන්ම ප්‍රේම කරවොත් මොකක් හරි කවුරු හරි හොඳයි කියනවා නම් ඒ හොඳගෙන ආශ්‍රය කරනවා නම් එතෙන්දී අපි අතින් වෙන්න ඕනේ මෙන්න මේ කැපකිරීම. මොකද්ද? ඒ අදාළ බුද්ධලයාගේ වැරදි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණානේ? ඕක හොඳ ගුණයක්ද නරක ගුණයක්ද? හොඳ ගුණයක්. නමුත් ඒ වැරදි ඉවසනකොට ඇති වෙන්නේ තමන්ගේ සංකල්පනාවල මොනවද? ව්‍යාපාද. දෝමනස්ස ස්වરૂපිය ඇති වෙනවා. ව්‍යාපාද නුනුනම් වාචික ඒව එනවනේ දිහට. තේරෙන කායික ඒව එනවනේ. එහෙම නැහැ දෝමනස්ස ස්වરૂපියක් ඇති වෙනවා. ඕක දරුවන්ටත් ඇති වෙනවා දෙමව්පියන්ට. දෙමව්පිය තමන්ගේ දෙමව්පියන්ටත් ඇති වෙනවා. ඉතින් අම්මා තාත්තාට එරෙහි වෙන්නේ නැහැ නේ හොඳ දරුවෝ. තේරෙනවා නේද? අම්මා තාත්තාගේ වැරදි දැක්කට මොනවා හරි අඩුපාඩුවක් දැක්කට ඒකට මනින්න යන්නේ නැහැ නේ. සදාචාරයක් තියෙන දරුවෝ ඉවසනවා නේද ඒක? එහෙම නැත්නම් හොඳ ළමයි නෙමෙයි. තේරෙනවා නේද? මෙන්න මේ හොඳ ගුණයෙන් උනාත් හොඳ ගුණේ උනාට අතන වෙනෝනේ කම්පා වීම, තමන් විඳවීමක් තියෙනෝනේ කාලේ. ඔන්න ඔය විඳෝපටික
ඔය ඔය කාලෙදී ඒ පිටු ගලවන්න හදනවා පොතේ. ගලවනකොට ටිකක් අමුතුයි. මේක දැනගෙන ඉන්න තේරෙනවානේ මේක වැදගත් වෙනවා. නැත්නම් බොරුවට බොරුව කරගන්නවා ඔයගොල්ලෝ. එතකොට අර විඳවපු දේ දැන් අපිටම ඕකද වැඩිම බලපාන්නේ එතකොට සහකාරය. තේරෙන නෝනනම් මාත්‍යය. ඒ කාලේ වෙනකොට දැන් මේ ඉස්සෙල්ල භාවනායේදී හරීම ඕන වැඩ කර හැකි gedara හරි සතුටෙන් ඉන්නේ භාවනාවත් එක්ක මොන දෙයක්. ඒ අනික් කෙනාටත් තේරෙනවා මෙයාගේ හොඳ ගතිගුණ හුඟක් තියෙනවා දැන් ඉස්සෙල්ලට වැඩිය. අර පරණ නැති ටිකක් කරන්නේ නැන්නේ දැන්. තේරෙනවා එහෙම හොඳ ගුණ පේනවා දරුවන්ටත් පේනවා අල්ලපු gedara අයටත් පේනවා ඔක්කොටම පේනවා. දැන් ඔහොම ගිහිල්ලා තමයි මේ 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 කියන පිටු වලට එන්නේ. ඊට පස්සේ වෙන්නේ මෙන්න මෙහෙම එක. අර අනිත් ඔය අදාළ පුජ්‍යලයා මාක් වෙන්න ඕනේ. එයා තමන්ගේ හොඳම කෙනා ඉන්නවා. අම්මා හෝ තාත්තා ළමයි එන්නේ වගේ අය. තේරෙනවනේ වැඩියෙන් ප්‍රේම කරපු අය. ඒකට අහු විඥානේ. දැන් ඒ පුජ්‍යලයා මේ පුංචි වැරද්දක් කරනවා. මේක වැරද්ද ඒක අමුතු වැරද්දක් නෙමෙයි. යාගේ හැටි ඉස්සරහ ඉඳලා කරපු දෙයක්. පුංචි දෙයක්. මේ පුංචි දෙයකට දකින්න කොට අරයට දැන් ඇහැෙන් කරන වැරදිත් අහුවෙනවා. අර කයෙන් විතරක් නෙවෙයි. ඇහැට එන අරමුණක් අර පරණ පොත පෙරලනවා දැන්. තේරෙනවනේ ඉස්සර පෙරලුවේ නෑ ඇහැෙන් එන අරමුණ. කයෙන් විතරයි. දැන් ඇහැෙන් පෙරලනවා, කනෙනුත් පෙරලනවා. මොකක් හරි ඇහෙනවා යන්තා. මොකක් හරි වැරදි වචනයක් ඇහෙනවා. තේරෙනවනේ මේ පුංචි එකට නම් මේ වැරද්ද සැලකුවොත් තමන්ගේ ජීවිතයේ මෙච්චර කල් උත්සාහ කරලා තියෙන මේ වැරද්ද නිකන් කෙන්ද වගේ. නමුත් තමන්ට එන ඒකට එන පීඩාව කන්ද වගේ. ඔන්න ඔහම වෙනවා නම් ඔන්න හොඳම භාවනාව තියෙනවා. තේරෙනවනේ. ඒක අනුන්ට පේන්නේ නැහැ. තමන්ට කොච්චර හරි දැනෙනවෝ. කෙලවරක් නැතුව දැනෙනවා. මං කියන එක තේරුණාද මන් දන්නේ නැහැ. නමුත් අනාගතේ හරි භවනා කරනවා නම් ඔන්න ඕක මතක තියාගෙන ඉන්න. සතිපට්ඨානෙ ගන්න. ඔය නිකන් ජප කර කර ඉන්නවනේ. ඕ මොකක් වන්නේ. ඔය පොත හංගගෙන ඉන්නේ. අනුන්ට බොරු කිය. අපි මෙහෙමයි කියලා ඉන්නා අර පොත කවුරුවත් දන්නේ නැහැ. තේරුණේ. ඔය පුංචි දෙය හැම වෙලේම කන් කෙන්ද වගේ වැරද්ද එයාට පේන්නේ කන්ද වගේ. ඕක එක ගැටුනොත් මොකද වෙන්නේ කියලා එකයි මං කියආ දෙන්නේ. ඕක භාව නැනගෙන හිටියේ නැත්නම් මේක භාවනාවෙන් එන්නේ. මේක ඇරෙන්නේ වැඩියෙන් වැඩ කරලා ඇවිදලා සක්මන් කිරීමෙන් කියලා දැනගෙන ඒක කරේ නැත්නම් අර එක ගැටුනොත් අර කන්ද වගේ එන එකෙන් අර මිනිහට බනිනවා. නැත්නම් ගෑනිට බනිනවා. අම්මටත් බනිනවා. තේන්නේ බැන්නට හැබැයි යාට කිසිම තරහවක් නැහැ. ඒ බැන්න කියලා එයා දන්නේ නැහැ වගේ. ඇයි මොකද මේ වර්තමානයේ නෙමෙයි වෙන්නේ මේ චේතනාපූර්වක නෙමෙයි මේ ධික වෙන්නේ. අර පොතේ තියෙන ප්‍රෙෂර් එකට එන්නේ. විඳෝපු ටික. තේරෙන්නේ මොන හොම දෙයක් වෙනවා නම් කාට හරි මෙව වෙන්න පුළුවන්. දැන් කසාද බඳලා ඉන්නවන මහත්යට හරි නෝනාට හරි මේ මට්ටමට භවනා කරනකොට ඒගොල්ලන්ගේ අම්මා තාත්තා ඉන්නවන අම්මා තාත්තා කියන්නේ නිකන් තරහකාරයෙකුට වම් මෙහෙම ඉන්නේ. තේනවා ඒකක් මතක තියාගන්න. වෙන කිසි කෙනෙකුට එන්නේ නැහැ මේක. අනික දූ දරුවන්. තවත් ඉන්නවනම් ඔය අර ඔය ඉන්නේ නිකන් භවනා මැදයන්ව කඩේ දාගෙන යන හොඳම යාළුවා අන්න යාටත් එනවා. තේනවා නේද? කෝල් කරනකොටත් තරහයි. නම් ඒ තරහව බොරුවක් කියන්නේ තමන්ගේ වෛරයක් හෝ මොකක් හරි ඉතුරු වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැති එකක් මේක. තේරෙනවනේ අර අසහනේ විඳින්න ඕනේ. ඔක අඩු කරගන්න නම් අන්න එදාට ඔය ඉඳගෙන භවනා කරලා ඇරෙන්නේ නැව. ඒකයි මේ මෙච්චර කට ගැදෙනක කියන්නේ මේ මෙහෙම ආවොත් විසඳන ක්‍රමයේ මේකයි. දැන් මෙතෙන්දි විසඳෙන්නේ සක්මනේනුත් ඇරෙන්නේ අර පරණ සක්මන හරියන්නේ නැහැ. අර සතිය දියලා තාලෙට අඩිය දිනේ හරියන්නේ නැහැ. සතිය පිටවන්නේ ආහාරක වගේ ඇවිදිනේ. මෙතන හන්දි නැමුණොත් ඇරෙනවා. එහෙම ඇවිදින්න බැරි නම් මේ වගේ තත්ත්වයක් ආවොත් ඔය ගෙවල් වල තියෙන මේ ව්‍යායාම මැෂින් ආන්නේව පදින්න.
එතකොට හන්දිනේ මෙන්න ඕන ගොඩක්. දැන් මම එතනින් එවනවා. දැන් මේක නැතුව මේ නිකම් භවනා කරලා එන තරහව කියන එක මම මේක නෙමෙයි. ඒක තමයි නැහැදිච්ච ගමෙන් එන එක. මේක නෙමෙයි නැහැදිච්ච ගමකින් එන එකක් නෙමෙයි. තේරෙන්නේ නැන්න ඔබ පා. ආ මටත් තරහ යනවා එනවා බයිසිකල් පැද්දම යාවි කියලා පටන් ගන්න කට්ටිය. තේරෙනවා ඇහෙන්නේ නොපිටසේ ඔක්කොට. තේරෙන්නේ ඒව හරියන්නේ නැහැ මෙතන මම මේ කියන්නේ ඒක තේරුම් ගන්න. මේක වෙනස් එකක්. තේරෙනවා නේද? මේකේ අර්ධයයි තියෙන්නේ. අර තීනෙ මිද්දේ වගේ මිද්දේ නැහැ. තීනෙ. තීනෙ නැහැ මිද්දේ විතරයි. භාගයයි මේවා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ පූර්ණ මෛත්‍රියක් තියෙනවා. තේරෙනවා නේද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාමයි තියෙන්නේ. අරහෙන් යටින් තල්ලු කරනවර පොතේ පිටු වලින් ඒක ගලවන්න. ඔන්නයි සම්සිද්ධියක් තියෙන්නේ. ඒකෙදී කමඨාණට ගරු කරපුවාම අර පිටුව ගැලවිලා යනවා. ඊට පස්සේ පූර්ණ මෛත්‍රියක් තියෙනවා. තේරෙනවා නේද? නැතු මේ හානියක් වෙන්නේ නැහැ. මේව වරද්ද ගත්තොත් නැත්නම් ධර්මයට අපහාස කරන්නේ කොයි. තේරෙනවා නේද? මට මෙහෙම භවනා කරා දැන් ගෙදර ඉන්න බෑ කරහ යනවා කිව්වා මිනිහ. ඒක ධර්මයට අපහාස යන්නේ. මේක ඇත්ත කතාව දන්නේ. තේරෙනවා නේද? මේක වැඩි කල් තියෙන්නේ නැහැ. බොහොම දුරු කාලෙකින් අහක් වෙනවා. දන්නවනම් අහක් වෙනවා ඉක්මනින්. දන්නේ නැත්නම් Tamanට ගැටි ගැටි ඉන්න පුළුවන්. තේරුණා නේද? දැන් ඔන්නෝවා තමයි මෙතන වලවල්. ඉතින් ඔහොම දේවල් තියෙනවා නම් එක්ක කතා කරලා අහගෙන හරි විසඳගෙන යන්න ඕනේ. නැතු බොරු කරලා මේ පුටු උඩ නිදාගෙන ඔය ඇරෙන්නේ නැහැ. තේරුණා නේද? ඔය ඇරෙන්නෙම නැහැ ඉඳගෙන භාවනා කරද්දී. ඔහොම මට්ටමක් කවට ඇරෙන්නෙම නැහැ වැඩි වෙන. ඔහොම මට්ටමල් ලීසින් එන්නේත් නැහැ. ඉඳගෙන භාවනා කරාට ඊට කලින් ඉන්දියන්. තේරුණා නේද? නැත්නම් මොකවන්න තේරෙන්නේ නැති දැනකට යනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිපත්තාණ යන්නේ. එතකොට වැඩින්නේ නැහනේ. ඔය ඔව උස්සන තරම් වැඩිවෙන්නේ. ඔන්න ඔය ඕවට අහු වෙනවා. අහු වෙන්නේ නැතුව යන්න බාර කියලා දුන්නා. ඉතින් තේරෙන්න ඕනේ. ඉතින් නිකම්ම හැමදාම භවනා කරනවා අපි හොඳයි කියලා හිතුවට වැඩක් නැහැ. කරන දේ හරියට කරොත් වෙන දේවල් තමයි මම මේ කියන්නේ. ප්‍රතිපත්තාණ භාවනාව සම්මත භාවනා කරාට ඕනේ. මොකද සමත භාවනාවෙන් සමාධි ශික්ෂාව විතරයි වැඩෙන්නේ මේ ප්‍රඥා ශික්ෂාවේ තියෙන සලකුණු. තේරෙනවද නේද? මං කියා දුන්න නේද අර බණකට ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ පව් පොත අතට අරගෙන පිටු ගලවනවා කියලා. ඔන්න ඕක තමයි ඔය පිටු ගලවන ක්‍රමය. තේරෙනවද නේද? තමන්ගෙන් අහනවා මේක උඹ ලියුපි කන්නේද කියලා. ඉතින් අර පඬිතුගමඬ කරන්නේ හංගගෙන ඉන්නේ ඔක්කොම. නෑ නෑ මගේ නෙමෙයි මගේ නෙමෙයි. එහෙනම් වැහුව පොත. ආය ආය. තේරෙනවද නේද? ඔබ හැමදාම අහන්න පටන් ගන්නෝ බාර ගන්නකම් ගලවන්නේ අපි. බරු ගන්න බෑ මෙතන. තේරෙන්නේ? තමන්ගේ අතීත සංසිද්ධියක්මයි මේ. වෙන කිසි දෙයක් නෑ. ඒකම බාර ගන්න. ඒක එන්නේ හොඳට අහක් කරන්න එන්නේ. ඒක අහක් වුණාම තමයි රතිපට්ඨානේ මුල්ම ආනිසංසය වෙන්නේ. මොකද්ද? සත්තානං විසුද්ධිය. සත්‍යා පිරිසුදු කරන එක ආනිසංසය. තේරුණානේ? ඔය විදිහට තමයි පිළිසිදු වෙන්නේ. තමන්ගේ පරණ රෙකෝඩ් ටික පිළිසිදු කරනවා. අර පව් පොතේ පොළ ගලවනවා. ඕක තමයි පිළිසිදු වෙන්නේ. ඉතින් ඕවා දැනගෙන යන්න ඕනේ. මම හිතන්නේ ඉතින් ප්‍රමාණවත් එහෙම ගැටලුවක් ආවොත් ඊගාව සතියෙන් දැන් වැඩසටහන තියෙනවා. එතකන් ඕ වගේ එකක් තියෙනවනම් දැන් ඔය බණ අහුවත් අහක් වෙනවා කරගෙන යන්න ආරක වගේ වැඩ කරන්න වැඩිනා. ඕම එකක් ආවොත් නිකන් ඉඳගෙන භාවනා කරන්න පූජා තියන්න ඒවෙන් අඩුවේ කියලා නම් හිතන්න එපා. තේරුණානේ? ඒවෙන් අඩුවෙන්නේ නැහැ. මේක ප්‍රඥා ශික්ෂාවේක කඩන්න බෑ. ආමිෂයෙන් හෝ සීලයෙන්. තේරුණානේ? සමත භාවනාවෙන් උත් බෑ. බුදුගුණ භාවනා මෛත්‍රී කරා භාවනා කරා කියලා මේක වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. මේ මට්ටමේ. ඒවත් දැනගෙන ඉන්න. ඉතින් එහෙමනම් හොඳයි. දැන් අද දවසේ වැඩසටහන මේ විදිහට අවසන් කරමු. මම හිතන්නේ පින් අනුමෝදන් කිරීම ආදී දේවල් නන්දහම් ගන්වහන්සේ සිදු කරනවා ඇති.
Amen.